අපි අද බලමු ඔබට මා ආදරය කළ බව මෙතරම් කියන ලස්සන සින්දුවේ සම්පූර්ණම ලීඩ් පාට් එක කොහොමද ප්ලේ කරන්නේ කියලා. ඉතින් මේකේ මියුසික් එක මම වෙනම වීඩියෝ එකකින් කරලා තිනවා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. ඒකේ ලින්ක් එක මම දාලා තිනවා. ඊටත් අමතරව පළවෙනි කමෙන්ට් එකෙන් දාලා තිනවා. ඉස්සලාම ඒ වීඩියෝ එකට ගිහිල්ලා මේකේ අර මුල් කොටස් ටික ඉගෙනගෙන එන්න. එතකොට ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මම මේකේ කියලා දෙනවා කෝරස් එක සහ වර්ස් එක කොහොමද ප්ලේ කරන්නේ කියලා. ඉතින් මේ සින්දුව විශාරද මාල්නී පුලසිංහල මහත්මියගේ සින්දුවක්. ඉතින් මේකේ අපි මේන් කෝඩ් එක විදිහට යන්නේ E minor කියන කෝඩ් එක. ඉතින් සින්දුවට යන්න කලින් මතක් කරනවා තාම ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහෙන් subscribe කරන්න. මුලින්ම අපි ඉගෙන ගමු මේකේ මුල් පාට් එක ඔයගොල්ලන් play කරගෙන ආවට පස්සේ මුලින්ම තියෙන්නේ ඔබට මා ආදරය කළ බව මෙතරම් කියන කොටස. ඒක අපි මෙන්න මේ විදිහට මම මේ ඔයගලට ගොඩක්ම සරලව තමයි මම මේ කියලා දෙන්නේ. තව තව මේක පොඩි පොඩි කොටස් ඇඩ් කරලා තව ලස්සන කරලා මේක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මම මේකේ අර බේසික් තියෙන එකේ සැකිල්ල තමයි මම කියලා දෙන්නේ. ඉතින් මේකේ සමහර ලාට ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා එහෙම ප්ලේ කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඉතින් ඔයගලුනුත් මේකේ සැකිල්ල ඉගෙනගෙන ඊට පස්සේ චුට්ටක් ස්ලයිඩ් කරලා එහෙම පාට් එක පොඩ්ඩක් ලස්සන කරගන්න. හරි. දැන් අපි බලමු මුල්ම කොටස කොහොමද ප්ලේ කරන්න කියලා. ඒක අපිට දැන් දෙක තුනකින්ම පටන් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔබට මා එතනින් පටන් ගන්නත් පුළුවන් නැත්නම් මෙතනිනුත් පුළුවන්. ඔබට මා මේ හරිය සවුන්ඩ් එක ගොඩක් ලස්සනයි. ඒක නිසා මම ඔයාලට මෙතනින් කියලා දෙන්නම්. එතකොට ඔයගලන්ට ලේසියෙන් මෙතන E minor එකක් තියෙනවා. ඊට අමතරව මෙතනත් E minor එකක් තියෙනවා. හරි. අපි මෙහෙම ප්ලේ කරමු මුලින්ම. ඔබට මා ඒ කොටස ප්ලේ කරන්න මුලින්ම පටන් ගන්න. තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක එකයි. ඊට පස්සේ දෙවෙනි කම්බියේ පස්වෙනි ෆ්‍රෙට් එක ඊට පස්සේ ඊළඟට දෙවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එක ඊළඟට එනවා දෙවෙනි කම්බියේ පස්වෙනි ෆ්‍රෙට් එක. එතකොට මේ විදිහට හරිනේ. ඒ කොටස ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ ආදරය කළ බව මෙතරම් කියන කොටස. එතකොට මේ මෙහෙමයි වැදින්නේ. ආදරය ඒ කොටස අපි නෝට්ස් දෙකකින් ප්ලේ කරමු මෙන්න මේ විදිහට. හරිනේ. ඒක ප්ලේ කරන්නේ පළවෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක එකපාරයි. ඊළඟට පළවෙනි කම්බියේ 8 වෙනි ෆ්‍රෙට් එක එකපාරයි. ඊළඟට නැවතත් පළවෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක දෙපාරයි. එතකොට මේ විදිහට හරිනේ. අපි මේ කොටස් දෙකම එකට ප්ලේ කරමු. ඔබට මා ආදරය. හරිනේ. හරි. ඊළඟට තියෙන්නේ ආදරය කළ බව මෙතරම් කියන කොටස. ඊළඟට තියෙන්නේ කළ බව මෙතරම් කියන කොටස. මෙන්න මේ විදිහටයි ඒක වදින්නේ. හරිනේ. ඒක ප්ලේ කරන්න පටන් ගන්න දෙවෙනි කම්බියේ මෙතන 8 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟ දෙවෙනි කම්බියේ 7. ඊළඟ නැවතත් දෙවෙනි කම්බියේ 8. ඊළඟ නැවතත් දෙවෙනි කම්බියේ 7. එතකොට මේ විදිහට. ඊළඟ දෙවෙනි කම්බියේ 5. ඊට පස්සේ දෙවෙනි කම්බියේ 3. අපි ඒ දක්වා ගහලා බලමු හැමීට. හරිනේ. ඊට පස්සේ එනවා මෙතන දෙවෙනි කම්බියේ 7 වෙනි ෆ්‍රෙට් එක. එතකොට මේ විදිහට. හරිනේ. එහෙම නැත්තම් මේක ඔයගලන්ට ළඟින් ප්ලේ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉස්සලා විදිහට මේ විදිහට ගහලා එහෙම ගහවා. ඊළඟට තුන්වෙනි කම්බියේ 9. තුන්වෙනි කම්බියේ 7. හරිනේ. ඊළඟට එනවා දෙවෙනි කම්බියේ මෙතන 7. එතකොට මේ විදිහට. හරිනේ. මෙතනින් අමාරුයි නම් මෙතනින් ප්ලේ කරන්න පුළුවන්. මං තැන් දෙකෙම කියලා දුන්නා වුණා. ඊළඟට තියෙන්නේ මාදමා ඔබ දුර රට යනතුරු නොදැනීම කියන කොටස. මේකෙදි මෙන්න මෙහෙමයි යන්නේ. ඔය විදිහට යන්නේ. ඉස්සලාම අපි පටන් ගන්න දෙවෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එක. ඒක අපි එකපාරක් ගහනවා. ඊළඟට පළවෙනි කම්බියේ 8. ඊළඟට නැවතත් දෙවෙනි කම්බියේ 10.
එතකොට මේ විදිහට ඊට පස්සේ දෙවෙනි කම්බි 10 ආපහු පික් කරනවා ඊළඟට එනවා දෙවෙනි කම්බි 8 වෙනි ෆෙට් එකට අපි ඒ දැක්කව ගහලා බලමු කොටසින් කොටස හරිනේ ඊට පස්සේ මේ වගේ කොටසක් තියෙන්නේ ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බියේ 7 දෙපාරයි ඊළඟට එනවා දෙවෙනි කම්බියේ 8 වෙනි ෆ්‍රෙට් එක දෙපාරයි අපි ඒක ප්ලේ කරලා බලමු ආපහු ඊට පස්සේ දෙවෙනි කම්බියේ 5 දෙපාරයි ඊට පස්සේ මෙතන දෙවෙනි කම්බියේ 7 දෙපාරයි ඊළඟට දෙවෙනි කම්බියේ 3 දෙපාරයි ඊළඟට එනවා මෙතන දෙවෙනි කම්බියේ 5 එකපාරයි අපි ඒක ගහලා බලමු තේරුණා නේද ඊළඟට තියෙන්නේ වර්ස් එක අපිට ප්ලේ කරන්න වර්ස් එකේදීත් එකම විදිහට යනවා මේකේ නෝට්ස් තව තව එහාට මෙහාට කරලා ගත්තා ඒක මෙන්න මේ විදිහට ඊරත් මෙරි පුන් සඳත් මෙරි ඔය විදිහට ගහන්නත් පුළුවන් මේ මෙතනින්ම එහෙම නැත්නම් අපිට තව නෝට් එකක් දෙකක් ඇඩ් කරලා ගැව්ව හැකි හැබැයි අපි නෝමල් මේකේ සැකිල්ල ප්ලේ කරගෙන යන් මෙන්න මේ විදිහට ඉස්සලම් පටන් ගන්නෙ 4 වෙනි කම්බියේ 9 වෙනි ෆ්‍රෙට් එක හරිද ඒක එකපාරයි හරිනේ ඊළඟට මෙතන 3 වෙනි කම්බියේ 9 වෙනි ෆ්‍රෙට් එක මෙන්න මේ විදිහට හතර පාරක් අපි ප්ලේ කරනවා මෙන්න මේ විදිහට හැබැයි වෙනස් විදිහට ප්ලේ කරන්න හොඳට බලන්න හරිනේ ඊළඟට එනවා දෙවෙනි කම්බියේ 7 අපි ඒක අපව ගහලා බලමු හරිනේ ඊට පස්සේ මේකේ පාට් එකක් තියෙන්නේ ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බියේ 8 වෙනි ෆ්‍රෙට් එක මෙහෙම අපි එකපාරක් ගන්නවා ඊළඟට දෙවෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එක අපි ප්ලේ කරනවා තුන් පාරක් අපි ඒක ගහලා බලමු කලබලෙන් ප්ලේ කරන්න එපා හැමීට බලා ගන්න ඊළඟට තියෙන මේ වගේ කොටසක් ඒක ප්ලේ කරන්න අපි දෙවෙනි කම්බියේ 8 වෙනි ෆ්‍රෙට් එක තුන් පාරක් ප්ලේ කරනවා ඊළඟට එනවා පළවෙනි කම්බියේ 8 ඊළඟට පළවෙනි කම්බියේ 7 එතකොට මේ විදිහට හරිනේ ආපහු ඔය කොටසම තමයි ප්ලේ කරගෙන යන්නේ දෙපාරක් හරිද එකම කොටස අපි දෙපාරක් ප්ලේ කරනවා ඊළඟට තියෙන්නේ කෙසේද ඉන්නේ පාවුල පැලේ කියන කොටස ඒ කොටසදී අපි ප්ලේ කරන්න මෙන්න මේ විදිහට අපි මුලින්ම පටන් ගන්නෙ පළවෙනි කම්බියේ 8 වෙනි ෆ්‍රෙට් එක අපි දෙපාරක් පික් කරනවා ඊළඟට පළවෙනි කම්බියේ 7 එකපාරක් ඊළඟට නැවතත් පළවෙනි කම්බියේ 8 අපි ඒ දැක්කව ගහලා බලමු ඊළඟට පළවෙනි කම්බියේ 7 ඊළඟට පළවෙනි කම්බියේ 5 එතකොට මේ විදිහට හරිනේ ඒ කොටස ඉවරයි ඊට පස්සේ තියෙනවා මේ වගේ කොටසක් ඒක අපි පටන් ගන්න ආපහු පළවෙනි කම්බියේ 5 වෙනි ෆ්‍රෙට් එකෙන් තුන් පාරක් අපි ගහනවා මේ විදිහට ඊළඟට එනවා දෙවෙනි කම්බියේ 8 දෙවෙනි කම්බියේ 7 ඊට පස්සේ දෙවෙනි කම්බියේ 5 එතකොට මේ විදිහට හරිනේ ඊට පස්සේ තියෙනවා මේ වගේ කොටසක් හරිනේ ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බියේ 3 දෙවෙනි කම්බියේ 5 ඊළඟට දෙවෙනි කම්බියේ 7 ඊළඟට දෙවෙනි කම්බියේ 5 වෙනි ෆ්‍රෙට් එක අපි දෙපාරක් ගහනවා මේ විදිහට එතකොට ඒක වදින්නේ මෙන්න මේ විදිහට
මම මේ පාට් එක ඒ කොටස මම කියලා දීලා තියෙනවා අර මියුසික් පාට් එකේදී හරි ඔය ටික තමයි මට කියලා දෙන්න තියෙන්නේ මොනවා හරි මේක ගැටලුවක් තිබ්බොත් ඔයගලන් කමෙන්ට් එකකින් අහන්න මම කියලා දෙන්න ඊළඟ ලෙසන් එකෙන් ඉක්මනටම හම්බෙමු ඔයගලට මොනවා හරි මේකේ වෙන සින්දු මොනවා හරි ඕන නම් ටග් ගාලා කමෙන්ට් එකක් දාන්න මේ සින්දුවේ සම්පූර්ණ සින්දුව ඕනේ කියලා ඉල්ලලා එතකොට මම ටග් ගාලා එක කරන්නම් එහෙනම් ඊළඟ ලෙසන් එකේ ඉක්මනටම හම්බෙමු ඔයගලට සුබ දවසක් වේවා ජය වේවා।